හිතන්න ඔබට තියෙන තනි හැක් විතරයි. ඔබ වටේ ඉන්න අයව ඔබව අර්ථ දක්වાવી විරූපකෙක් එහෙමත් නැත්නම් අසාමාන්‍ය පුද්ගලයෙක් කියලා. හේතුව ඔවුන්ට ඇස් දෙකක් තියෙනවා ඔබට තියෙන තනි හැක් විතරයි. හිතන්න දැන් ඔබට ඇස් දෙකම තියෙනවා. හරි. ඔබ වෙනත් ග්‍රහලෝකයකට ගමන් කරනවා. ඒ ග්‍රහලෝකයේ ඉන්න හැම පුද්ගලයෙකුටම තියෙන තනි හැක් විතරයි. ඔවුන් ඔබව අර්ථ දක්වાવી අර විදියටම අවලස්සන විරූපකෙක් කියලා. හේතුව ඔවුන්ට තියෙන තනි හැක් විතරයි. අන්න ඔය විදියටම ඔබ වෙනත් අයත් එක්ක හිතනකොට ඔවුන් හා සමානවම හිතනවා නම් ඔබ ඔවුන්ගේ කුලකයට අයිති වෙනවා. නමුත් ඔබ ඔවුන්ට වඩා වෙනස් විදියකට හිතනවා නම් සමහර විට ඔබව ඔවුන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබව ඔවුන් පිස්සෙකු ගානට, එහෙමත් නැත්නම් උන්මන්තකයෙකු ගානට වටන්න පුළුවන්. මේ විදිහටම ඔබ කල්පනා කරලා බලන්න සමහර විට ඔබ හිතන දේ මේ මුළු ලෝකෙම හිතන දේට වඩා වෙනස් වගේම මේ ලෝකෙම හිතන් ඉන්න දේවල් ඔබ හිතන දේට වඩා වැරදි වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මුළු ලෝකෙම වැරදි හිතද්දි ඔබ විතරයි හරියට හිතන්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට මධ්‍යකාලීන යුගයේ මිනිස්සු හිතියේ ලෝකය පැතලි තැටියක් කියලා. එතනින් එහාට ටික කාලයක් යනකොට හිතුවා ලෝකය නැත්තම් පෘථුවිය මැද තියෙන සූර්ය ඇතුළු ග්‍රහවස්තු ටික අපේ වටේ කැරකෙනවා කියලා. ඉතින් මේ හැම දෙයක්ම පුරුදු කාලෙදී වෙනස් වුණාම පස්සේ අර අවුරුදු ගාණක් හිතන් හිටපු සිතුවිලි වලට මොකද වෙන්නේ? අවුරුදු ගාණක් හිතන් හිටපු විශ්වාස වලට මොකද වෙන්නේ? ඒ විතරක් නෙමෙයි, ස්වන්සිද්ධ ජනනවාදයේදී කතා කරේ අජීවී දේවල් වලින් තමයි ජීවය ඇති වෙන්නේ කියලා. නමුත් ලුවි පාස්චර් එක චේන්ජ් කරපු හින්දා ඒ මතේ විරුද්ධව ගියේ හින්දා අවසානයේදී ඔහුට හැකියාව ලැබුණා අලුත් දෙයක් ලෝකෙට ඉදිරිපත් කිරීමට. ඉතින් මේ වීඩියෝ එකේදීත් ඔබට හැකියාවක් ලැබෙනවා ඉස්සෙකු වගේ හිතන්නේ කොහොමද? එහෙමත් නැත්නම් අලුත් විදියට හිතන්නේ කොහොමද කියන එක පිළිබඳව වැදගත් කරුණු කාරණා හතරක් පිළිබඳව කතා කරන්නේ. මෙහෙම හිතපු අය ඉන්නවද? දැන් අර උදාහරණ වලදී මධ්‍යකාල යුගයට අපි ගියානේ, පුනරුද කාලීන යුගයට අපි ගියානේ. එහෙම නෙමෙයි, වර්තමාන යුගයේද ගත්තත් අපි ඉලන් මස්ක් ගැන කතා කරත් එහෙම ඔහු ගැන, ඔහුගේ ක්‍රියාවලිය ගැන, ඔහුගේ ස්පේස් එක ගැන මිනිස්සු කතා කරේ ඔහු උන්මන්තකෙක් ගන්නටද? ඒ අනුව ඔබටත් හැකියාවක් ලැබෙවි මේ ඡායරූප වල ඉන්න ආ වූ ධනවතුන් වෙනස් ආකාරයකට හිතපු පුද්ගලයන්, අලුත් නව නිර්මාණ, අලුත් නව නිෂ්පාදන, නවෝත්පාදන සිතුවිලි සහිත පුද්ගලයන්. අලුතෙන් හිතුවේ කොහොමද? ඔවුන්ට අනික් මිනිසුන් පිස්සෙක් කියලා, උන්මන්තකෙක් කියලා විවේචනය කරද්දී, නිඳා කරද්දී ඔවුන් ඒවා ජයග්‍රහණය කරේ කොහොමද කියලා ඔබට ජීවිතේට දේවල් ටිකක් ගන්න පුළුවන් වෙවි. අපි යමු අංකයකට. නිගහන්නේ තමයි හරි ආකාරයෙන්ම ප්‍රශ්නේ තේරුම් ගැනීම. ඉතින් මේ පොත රචනා කරපු ලෙවිට් සහ ඩප්නර් කියන ලේඛකයන් දෙන ඉතාමත් අපූර්වට ඒ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම පරිච්ඡේද 9ක් යටතේ තියෙද්දි පළවෙනිම පරිච්ඡේදයට ඇයි මේ ප්‍රශ්නය හඳුනා ගැනීම වැදගත් කියලා හඳුනා දෙන්නේ. හිතන්න ඔබ එදිනදා ජීවිතයේදී ඔයෙකුත් ප්‍රශ්න වලට ඔබ මුහුණ පානවා. එතකොට මේ ප්‍රශ්න වලට මුහුණ පෑවට පස්සේ ඔබේ ප්‍රශ්න ක්‍රියාත්මක කරන්න නැත්නම් උත්තර හොයන්න පිළිතුරු හොයන්න විසඳුම් හොයන්න මහන්සි ගන්නවා. හිතන්න පොඩි සරල උදාහරණයකින් ඔබට වැඩ රාජකාරී ගොන්නක් එකතු වෙලා තියෙනවා. මේ වැඩ රාජකාරී ගොන්න ඔබ ක්‍රියාත්මක කරද්දී ඔබට සමහර විට ඒව නොහැකි වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔබ කරන දේ තමයි මේ වැඩ ප්‍රමුඛතා ලෑස්තුවක් අනුව කරන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් කාලය කළමනාකරණය කරන්න මහන්සි ගන්නවා. එහෙමත් නැත්නම් වැඩ කළමනාකරණය කරන්න මහන්සි ගන්නවා. එහෙමත් නැත්නම් ඔබේ වේගය වැඩි කරලා ඒ දේවල් ටික කරන්න මහන්සි ගන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ මොන දේ කරත් ඔබ අන්තිමේදී ඒ දේවල් කරගන්න බැරුව අසාර්ථක වෙනව නේද? අන්න ඒ වගේ වෙලාවට තමයි ඔබ හරියට ප්‍රශ්නය හඳුනගෙන නැහැ කියන්නේ. ඇයි එහෙම කියන්නේ? කල්පනා කරලා බලන්න සමහර වෙලාවල් තියෙනවා ඔබ කොයිතරම් මේ විදියට වැඩ කන්දරාවක් ඉක්මනින් කරන්නට ගියත් ඔබට ඒක කරගන්න බෑ. හේතුව තමයි ඔබ දවසකට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔබ අරගෙන තිනවා. සමහර විට අනෙක් අයව සතුටු කරන, සමහර විට අනෙක් අයට ඉල්ලීම මත තෝරගෙන තිනවා, සමහර විට ඔබේ හරියට අවබෝධයෙන් නැතුව මේ වැඩ තෝරගත්ත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් හින්දා ඔබට මේ වැඩ ටික එක දවසින් කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපි මෙච්චර කාලයකට ප්‍රශ්නයට පිළිතුරු හෙව්වේ කොහොමද වැඩ කළමනාකරණය කරන්නේ, කොහොමද කාලය කළමනාකරණය කරන්නේ කියන දේවල් පිළිබඳව. නමුත් මේ එකක්වත් හරි හැටි පිළිතුරක් නෙමෙයි, මොකද ප්‍රශ්නය හරියට හඳුනගත්තේ නැති නිසා. 1968 දී NASA වලට Apollo 8 මෙහෙයුම ක්‍රියාත්මක කරනකොට ලොකු අභියෝගයක් තිබුණා. ඒ අභියෝගය තමයි සඳ මතට නැත්නම් අපි චන්ද්‍ර ගවේෂණයට අභ්‍යවකාශයට මිනිසුන් යැවීම කියන අභියෝගය නෙමෙයි, තාක්ෂණික ගැටලුව කියන එක නෙමෙයි. ඔවුන්ට තිබුණු අභියෝගයේ ප්‍රශ්නය තමයි උන් හරියට හඳුනගත්තා ඒ චන්ද්‍ර ගවේෂණ සඳහා මිනිසා තුළ ඇතිවෙන්නා වූ බිය කියන එක. මොකද Apollo 1
Apollo 1 ව්‍යසනයෙන් පස්සේ බොහෝ දෙනෙක් මේ චන්ද්‍ර ගවේෂණවලට අනිසි බියක් දැක්ුවා. ඒ නිසා NASA එක ඒ මොහොතේදී හරියට ඒ ප්‍රශ්නේ හඳුනගත්තා. ඒ විතරක්ුත් නෙමෙයි මුල් කාලීනව McDonald's ආයතනය විසින් milk shake එකක් හඳුන්වා දෙනවා. මේ milk shake එකෙන් ඇත්තටම කිව්වොත් එහෙම මේ milk shake එක පරිභෝගිකයන් මිලදී ගන්න ප්‍රමාණය එන්න එන්න අඩු වෙන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි ඔවුන් බලාපොරොත්තු විදියට මේකෙන් හොඳ sales එකක් ඔවුන්ට ලැබුණෙත් නැහැ. ඔවුන් මේ පිළිබඳව පරීක්ෂණ කරා. මේවට විටමින් වර්ග අන්තර්ගත කරලා රසය වෙනස් කරලා විවිධ flavors add කළා. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන් එතනට ගිහිල්ලා හොයලා බැලුවා ඇයි එහෙම දෙයක් වෙන්නේ කියලා. බලද්දී ඔවුන්ට තේරිච්ච දේ තමයි මේ milk shake මිලදී ගන්න ගොඩක් අය දුර බැහැර යන මගී. ඒ මගීන් ඉතාමත් දුර බැහැරකට යනකොට මේ milk shake එකකින් බලාපොරොත්තු වෙන ටිකක් වැඩිපුර milk shake පානය කරන්න. මොකද ගමනාන්තය විශාලයි. ඒ විතර නෙමෙයි වැඩ රාජකාරී කරන්නේදී මේකේදී උකුගතිය කියන එක මදි කියලා වුන් දැනගත්තා. මෙන්න මේක හරියට අවබෝධ කරගත්ත හින්දා ඔවුන් තමන්ගේ ප්‍රොඩක්ට් එක වෙනස් කළා හරියට ප්‍රශ්නය හඳුනගත්ත නිසා. අන්න ඒ වගේ තමයි ජීවිතේ අපිට එන ගොඩාක් ප්‍රශ්න වලට අපි පිළිතුරු හොයන්නේ හරියට ප්‍රශ්නේ තේරුම් අරගන් නැතුව. නමුත් ඔබ හරියට ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒකට නිසි විසඳුමක් දෙන්නට උත්සාහ කරනකොට සමහර විට ඔබව අනෙක් අයට වෙනස් විදියට පෙනෙනවා. ඔබව අනෙක් අයට අමුතු විදියට පෙනෙනවා. ඔබව අර මම වීඩියෝ thumbnail එකේ කිව්වා වගේ වෙනත් අයට පිස්සෙකු උන්මන්තකෙකු මේ විදියට පේන්න ගනිවි. දෙවෙනි කාරණේ විදියට think like a freak කියන කෘතියෙන් අපිට එළියට ගන්න පුළුවන් කාරණේ තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම වචන තුන. මෙන්න මේ අමාරුම වචන තුන ඔබ ජීවිතයට ඉතාමත් පහසුවෙන් භාවිතයට ගත්තොත් එහෙම ඔබත් අර මං කියපු වෙනස්ම විදියේ වෙනස්ම පුද්ගලයෙක් බවට හිතන්න පතන්න පුළුදු වෙනවා. මොකද්ද මේ අමාරුම වචන තුන? I don't know කියන එක. I don't know කියන්නේ මම දන්නේ නැහැ කියන අදහස. එතකොට මේකේ අමාරුම වචන තුනක් එනේ. හිතන්න ඔබ එක්තරා මීටින් එකක ඉන්නවා. නැත්තම් සම්මන්ත්‍රණ ශාලාවක ඉන්නවා. එහෙම නැත්නම් ලෙක්චර් එකකට නැත්නම් දේශනයකට ඇහුම්කම් දෙමින් ඉන්නවා. මේ වෙලාවෙදී ඔබට ඔවුන් කියන දේවල් තේරෙන්නේ නැහැ. එතකොට මේ දේවල් තේරෙන්නේ නැතිකොට ඔබ කොයිම වෙලාවකත් සමහර විට ඒ දේවල් තේරුම් නැති බව අඟවන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ සියල්ලටම හිස මනනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තේරුණා කියලා වගේ හිතාගෙන අනිත් පැත්ත එක්ක අපොලසන්නාද දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරගෙන මුහු සඳහන් කරනවා මේ කතුරු දෙන්න සඳහන් කරනවා ජීවිතේට අපිට දෙයක් අලුතෙන් හිතන්න හෝ අලුත් දෙයක් ඉගෙන ගන්නට ලැබෙන්නේ නැහැ කියලා. මේ කියන කතාවම සයිමන් සෙක් විසින් මේ වයි කියන කෘතිවලදී පැහැදිලි කරලා තියෙනවා. ඔබ ප්‍රශ්න නොබියව අහන්න ඕනේ. ඒ ප්‍රශ්න නොබියව ඇහුවොත් තමයි ඔබට යම් කිසි දෙයක් නොතේරුණා නම් ඒ දේ තේරුම් කරන්නට හැකියාව ලැබෙන්නේ. පොඩි කාලේ ඉඳලම පාසල් පද්ධතියේ ඉඳලම අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන එකට හරි බයක් දැක්කුවා. පොඩි කාලේ ඉඳලම අපි හිතනවා හොඳට දේ කියන දේ ගුරුතුමා ගුරුතුමිය කියන දේවල් හොඳට ග්‍රහණය කරගන්නේ හොඳට අහගෙන හිටියොත් විතරයි කියලා. එතකොට ඔහු හෝ ඇය කියන ඕනම දෙයක් අපි සමහර වෙලාවට පිළි අරගෙන ඉන්නවා. ඔකත් එදිනෙදා ජීවිතේට අපි සමාජයට වැටුණාට පස්සේ අපිත් කරන්නේ ওই දෙයම තමයි. ඒ නිසා මේ ලේඛකයන් කිව්වා වගේ ඔබ හැමතිස්සෙම ප්‍රශ්නයක් හඳුනගත්තට පස්සේ ඒ ප්‍රශ්නේ පිළිබඳව ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහන්න කෙනෙක් නැත්තම් ඇයි මට මේකට පිළිතුරක් හොයාගන්න බැරි? ඇයි මට මේකට සරලව මගේ ජීවිතේ ගැළපෙන පිළිතුරක් හොයාගන්න බැරි? ඇයි මට මේ විදියට මගේ පිළිතුර හොයාගත්තා? ඒක ජීවිතේට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න බැරි කියන ප්‍රශ්න හැමතිස්සෙම අහලා බලන්න. ඉතින් තුන්වෙනි කාරණේ කිව්වොත් එහෙම ඔබට ඉවත් වීමේ බලය හඳුනගත්ත කෙනෙක් වෙන්න ඕනේ. මොකද්ද මේ ඉවත් වීමේ බලය කියලා කියන්නේ? ඔබට ජීවිතේ නොයෙකුත් අන්දමේ අවවාද අනුශාසනා ලැබිලා ඇති. ඔබට කියලා ඇති අල්ලගෙන ඉන්න ඕක හොඳට කරගෙන ගියොත් එහෙම අවුරුදු ගණනක් ඔබට ප්‍රොමෝෂන් එකක් ලැබෙවි. ඕක හරියට කරගෙන ගියොත් එහෙම ඔයගලට පඩි වැඩි වෙවි. ඕක හරියට කරගෙන ගියොත් එහෙම රිසල්ට් එකක් හොඳ තැනකට දාලා අපිට හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙවි. මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට කියලා දීවි. ඒ ඔයගලන්ට ඒ විතර නෙමෙයි ජීවිතේ ඒකවත් අවවාද අනුශාසනා ලැබිලා ඇති. ඉවත් වෙන්නේ නැතුව ඒ කාර්ය තුලම ප්‍රතිඵලයක් එනතුරු ක්‍රියාත්මක වීමේ පවර් එක ගැන. නමුත් හොඳට මතක තියාගන්න ඒ කියන දේවල් 100%ක්ම සමහර තැන්වලදී අපිට ගැළපෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ඔබට තේරෙනවා නම් මේ ඔබ කරන ක්‍රියාවලිය තවදුරටත් ප්‍රතිඵලයක් නැහැ. එහෙමත් නැත්නම් මේ ක්‍රියාවලිය තුල ඔබට සාක්ෂාත් කරගන්න තවදුරටත් දෙයක් නැහැ. මේක මගේ කාලය කඩමීමක් මගේ මුදල් නාස්ති කිරීම මේක මට වෙන දෙයකට යොදවන්න තියෙන වෙලාව නැති කිරීමක් කියලා තේරුම් ගත්ත
සැනකින් ඔබට හැකියාවක් තියෙනවා ඒ ක්‍රියාවලිය තුලින් ඉවත් වෙන්න. මොකද හේතුව තමයි ඔයගොල්ලෝ සමහර විට අහලා ඇති පොඩි උදාහරණකින් මේ කතාව පැහැදිලි කරන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති V8 එක හෙන්රි ෆෝඩ් හඳුන්වාගත්ත හැටි. නැත්නම් අපි කියව එන්ජින් ධාරිත 8ක් සහිත මෝටර රථය හඳුන්වාගත්ත ආකාරය. නැත්නම් හොයාගත්ත ආකාරය. මේකදී ඔහු ඉංජිනේරුවන්ට ප්‍රකාශ කළේ අලුත් දෙයක් නිර්මාණය කරන්න කියලා. එතකොට ඉංජිනේරුව මුල සිටම හිතුවේ එහෙම කරන්න බෑ. එහෙම අලුතෙන් ධාරිත නැත්නම් මේ එන්ජින් 8ක් දාපු වාහනයක් හදන්න බෑ. මේකට ඉඩ නැහැ සර් කියලා තමයි කිව්වේ. නමුත් අවසානයේදී ඒ ඉංජිනේරුව තමන් දන්න දේවල් අයින් කරලා දාලා අලුතෙන්ම නැවත නිර්මාණයක් කරන්න ගත්තා. එතකොට ජීවිතේ සමහර විදියට තමන් දන්න දේවල් තමන් කරගෙන යන දේවල් වල ප්‍රතිඵලයක් නැත්තම් ඒක ඉවත් කරා කියලා කාටත් ඇත්තටම ගැටලුවක් නැහැ. මොකද ඔබයි ඔබේ ජීවිතය තුල තීන්දු තීරණ ගත යුත්තේ. ඉස්සෙක් වගේ හිතන්නේ එහෙමත් නැත්නම් උමතු ආකාර නැත්නම් විකාර රූපීව අනිත් අයට වඩා හිතන්න පුළුවන් වැදගත් වෙන හතරවෙනි කාරණේ තමයි think like a baby. එහෙම නැත්නම් බබෙක් වගේ හිතන්න කියන කාරණේ. මොකද්ද මේ ළමෙක් වගේ නැත්නම් බබෙක් වගේ හිතන්න කියන කාරණේ. ළමෙක් නැත්නම් බබෙක් නැත්නම් කුඩා දරුවෙක් මේ ලෝකේ බලන විදිය හරිම වෙනස් වැඩිහිටියෙක් බලනවට වඩා. මොකද කුඩා ළමෙක් මේ ලෝකේ බලන්නෙම අලුත්ම අලුත් දෙයක් විදියට. මේ ලෝකයේ තුල ඔවුන්ට පූර්ව නිගමන නැහැ. මේ ලෝකයේ තුල දකින්නකොට ඔහු දකින්නේ අද දවස අලුත් දවසක් විදියට. අන්න ඒ විදිහට දකින්න පුළුවන් කමක් ලැබෙනවා නම් ඔබට හැකියාවක් තියෙනවා මේ ලෝකේ ඔබ වටේ තියෙන සියලුම දේවල් තුල අලුත් ෆීලින් එකක් අලුත් දෙයක් බලා කියා ගන්නට. හේතුව තමයි අපි යමක් දකින්නේ යමක් බලන්නේ යමක් අහන්නේ යමක් කරන්නේ මේ සියලු වෙලාවෙදිම හැමතැනම ප්‍රතිචාර දක්වන්නේ පූර්ණ නිගමන අනුව. දැන් උදාහරණයක් විදියට ඔබ මේ වීඩියෝ එක බලන්නේ මොකක් හරි නිගමනයක් තියාගෙන. දැන් උදාහරණයකට ඔබ මේක තුල බලාපොරොත්තු වෙන කරුණු කාරණා ටිකක් ඔළුවේ පෙළගස්සගෙන තමයි වීඩියෝ එක නරඹන්නේ. පෙළ ගැස්සීම තුල ඔබ බලාපොරොත්තු වෙන දේවල් තිබුණොත් ඔබ ලයික් එකක් දාවි. ඔබ බලාපොරොත්තු වෙන දේවල් හරියට ලැබුණොත් ඔබ subscribe button එකක් කරාවි. හිතර දැනෙන දේවල් තිබුණොත් ඔබ comment එකක් දාමාවි. නමුත් ඔබට ඒ කියපු එකක්වත් ලැබුණ නැත්නම් ඔබ unlike එක button එකක් දාවි. එහෙමත් නැත්නම් ඔබ වීඩියෝ එකෙන් ඉවත් වේවි. අන්න ඒ වගේ අපි කලින් පූර්ව නිගමන වලට ඔස්සේ අපි කටයුතු කරද්දී අපි බලාපොරොත්තු වෙනවා පිස්සෙක් වගේ හිතනකොට උන්මන්තකෙක් වගේ හිතනකොට වෙනත් අය ඔබව ඒ ආකාරයට හඳුන්වනකොට මෙන්න මේ වගේ ලේබල් ටිකක් තියෙන්න ඕනේ. ඒ ලේබල් ටික මේක කියවුනේ නැත්තම් මේක මට අදාළ නැහැ. එහෙනම් මට මේක ගන්න දෙයක් නැහැ කියන සිතුවිල්ල එතනදී ඇති වෙනවා වෙන්න පුළුවන්. නමුත් කතුවරු දෙන්නම කියනවා එහෙම කරන්න එපා. ඔබ දෙයක් අලුතෙන් ජීවිතයට එකතු කරගන්නවා නම් empty mind එකකින් මේ දේවල් එකතු කරගන්න. මොකද empty mind එකක් ඉගෙන ගන්නකොට ඔබට ඒ දේ අවශෝෂණය වෙන ප්‍රමාණය නැත්තම් ජීවිතයට එකතු වෙන ප්‍රමාණය මාර බලවත්. නැත්තම් ඔබට ජීවිතයේ එකතු වෙන ප්‍රමාණය ඉතා වැඩි කියලා මේ කතුවරුන් දෙදෙනා කතා කරනවා. ඉතින් මේ ආකාරයට ඔබේ ජීවිතේ වෙනස් විදියට හිතන්න අනිත් අය ඉදිරියේ ඔබ අලුත්ම සහායකෙක් අලුත්ම නිෂ්පාදකෙක් අලුත්ම නවෝත්පාදන හැකියාවකින් යුක්ත පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකේදී ඔබ දෙයක් ගත්තනම් මේ කරුණු හතරෙන් ඔබ දෙයක් ගත්තනම් පහතින් කමෙන්ට් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. මේකට විදියට ඔබට තව මොනවද හිතෙන්නේ අලුත් විදියට හිතන්න වෙනත් අය පිස්සෙක් කියලා ඔබව දකින ආකාරයේ වෙනස ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද කියලා පහලින් සඳහනක් දක්වන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක හොඳ නම් subscribe button එක click කරන්න. ඒ වගේමයි notification bell එක click කරොත් හැමදාම රාත්‍රී 8ට මේ වගේ වීඩියෝ එකක් එක්ක ඔබත් එක්ක සමීප වීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් අදට සමු ගන්නවා. සියලු දෙනාට සුබ දවසක් වේවා. ආයුබෝවන්.